आयोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියතු උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල විශ්‍රමකීය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බදවා ගැනීමට අගමැතිගෙන් උපදෙස් වත්මන් ආණ්ඩුව කාබනික උන්මාදයකින් පෙළෙන බවට සමගි ජන බලවේගයෙන් චෝදනා රජයේ වෙනස් කිරීමට සූදානම් වන කණජ තෙල් පනතින් රටට දැඩි අහිතකර තත්වයක් ජවිපෙන් චෝදනා සියලු ප්‍රවෘත්ති තුලින් දැන් දේශීය පුවත් විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා විශ්‍රමකීය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දුන්නා. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්දනා හිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දිවයින පුරා හෙද හෙදියන් 34000ක් පමණ මේවන විට සේවය නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලු වලට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබුණා. මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් අදහස් පළ කළා. එසේම විශ්‍රාමකීය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නයි සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නා. ග්‍රාමාත්‍යවරයා හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය පිළිබඳවද විමසා සිටියා. හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේවන විට කැබිනට් මණ්ඩලය අනුමැතියට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස් එච් මුණසිංහ මහතා මෙහිදී අනාවරණය කළා. උහුණු කට්ටිය ශ්‍රාම යනෝනේ දැන් හැටින්නේ ශ්‍රාම යන්නේ කොන්ත්‍රාත් පදනම යද්දී යන්නේ කට්ටියක් ගන්න කියලා දැන් ඔය බීජ පෙරිලා විශ්‍රාම ගිය දැන්නීමක් දාලා රේඩියෝ එකෙත් කියන්න ටීවී එකෙත් දාන්න මේවනු විට රටට අවාසනාවන්ත කාලයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද අපේ රටට මහා කරුම අවාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන මොනවද නැත්ති අපේ රට හැම උදුරම්ම තියෙන කොරෝනා උදුර අද ලෝකේ ප්‍රධාන රටවල් කිහිපය අතරට අපි පත් වෙලා තියෙන අනිත් පැත්තෙන් ගම් වතුර උදුර ඒ වගේම රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරන්න බෑ පොර අර්බුදය හරහා මිනිසුන්ට කන්න බොන්න නැති සාගතයක් ඉදිරියට එනවා දැන් මොකද වෙන්නේ යන්නේ අපිට හාල් ටිකක් ගේන්න වෙන්නේ එළවලු පළතුරු ටිකක් ගේන්න වෙන්නේ මොකද එකපාරට මේගොල්ලෝ කාබනික උම්මාදයකින් පෙළෙන්න පටන් ගන්නවා මේක හොඳයි කොළඹ හතේ චූන් එකට ඉහළ පැලැන්තියට මේක හොඳයි කාබනික කතන්දර ලෝකේ කොහෙවත් කාබනික කරලා නැහැ 100%. එහෙම එකපාරටම කාබනික කරන්නත් බැහැ. අනිත් එක කාබනික වගාවන් වල නිෂ්පාදන වල මිල අනිත් වගාවන් වල නිෂ්පාදන මිලට වඩා 3 ගුණයක් වෙනවා. එක පැත්තකින් ගොවිය අසරණ වෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකය අසරණ වෙනවා. ඒ නිසා සාපලත් දේශයක් බවට මේ රට 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ පත් වුණයි කියන එක පිළිබඳව අපි නෙමෙයි කියන්නේ ලක්ෂ 69 ඡන්ද දුන්නු අයගෙන් බහුතරයක් දැන් කියන කාරණා. අද වී ගොවියට පොහොර ටික නැහැ. තේ ගොවියට තේ පොහොර ටික නැතුව තියෙනවා. අල ගොවියට අලටික වගා කරගන්න බැරුව තියෙනවා පොහොර ටික නැහැ එළවලු ගොවියාට එළවලු පොහොර ටික නැහැ ඒ වගේම හදාගත්ත එළවලු ටික නිසිමිලකට විකුණ ගන්න බැරුව තියෙනවා ගම්වලට ගිහිල්ලා විකුණන එළවලු ගමේ මිනිසුන්ට ගන්න බෑ එකට 4 ගුණයක් 5 ගුණයක් මිල වැඩි ඒ වගේම බීලුණු ගොවියාට අද පොහොරත් නැහැ බීජත් නැති තත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා මේ ආණ්ඩුව යටතේ ගොවියා අනාතයි ඒ වගේම පාරිභෝගිකයාට කණ්ඩ නැතුව අද අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා හැබැයි අතරමැදියා ගොඩ යන ක්‍රමයක් තමයි මේ ආණ්ඩුව හදලා දීලා තියෙන තමන්ඩ හිතවත්කම් පෙන්නපු ගජ මිතුරන්ට අවස්ථාව ලබා දෙයි. කනිජ තෙල් පනත සංශෝධනය හරහා මෙරට කනිජ තෙල් පාලන අධිකාරිය පුද්ගලික ආයතනයක් වෙත පැවරීමේ සූදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හා දැවිතෙල් ආදී ඛනිජ තෙල් නිෂ්පාදන හා විකල්ප ඉන්ධන ආනයනය අපනයනය පිරිපහදු කිරීම විකිණීම සැපයීම නිෂ්පාදනය කිරීම මිශ්‍ර කිරීම හා බෙදා හැරීම සඳහා විධිමත් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ සුදුසුකම් ලබන ඕනෑම පාර්ශ්වයක් වෙත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අවසර ලබා දීම සඳහා විශේෂ භාර අමාත්‍යවරයා වෙත බලය ලබා දීමට තමයි
පනත සංශෝධනය කරන්න. ලාභ ලබන ආයතනයක් වෙච්ච පෙට්‍රෝලියම් නීතිගත සංස්ථාව අද පාඩු ලබන ආයතනයක් බවට පත් කරලා කෝටි 66000ක නායකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? මෙතෙක් රාජ්‍ය සතුව තිබිච්ච තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදුව, බෙදා හැරීම, අලවිය සියලු බලතල පුද්ගලිකාංශයට විකිණි. මේ විකිණෙන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. අපේ රටේ අනාගතයේ මේ විකිණෙන්නේ රටම මෙහෙවිය හැකි බලශක්තිය එක පෑනකට බලය පැවරීමෙන් කුණා දෙමීමක් සිද්ධ වෙනවා. ඒ බලශක්තිය මෙහෙවන පුද්ගලික ආයතනයට පුළුවන් ඕනම වෙලාවක රටක් නවත්තන්න. සපේ ජාතික ආරක්ෂාව පරදුවට තියලා අපේ ජාතික සම්පත් කුණුකොල්ලට කොම්පැනිකාරයන්ට විකුණන ජනතා ද්‍රෝහි දේශද්‍රෝහි වැඩක් තමයි මේ ගම්මන්පිල ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව කරන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා කියන එක අපි මේ රටේ ජනතාවගෙන් ඉතා උනායකමින් ඉල්ලා සිටිනවා. ආණ්ඩු බිත්තියට හේතු කරලා ඒ සමාගම් Taman ූමනා වැඩ ටික කරනවා. ඉන්දියාව තොණ්ඩුව දාලා අල්ලන් ඉන්නේ. රටේ මිනිස්සු කොවිඩ් වලින් ගෙවල් වලට හිර කරලා තියලා අද ආණ්ඩුව කැබිනට් පත්‍රිකා සම්මත කරනවා රටේ දේපළ මහ ජනතාවගේ දේපළ කුණු කොල්ලට විකුණලා විජාතීකරණයට ලක් කරන්න. ඉතින් මේ වගේම තමයි හැදුවේ. ඊය පෙරේදා අපි දැක්කාර වාහන ගෙන්නන කැබිනට් පත්‍රිකාව දාලා කැබිනට් පත්‍රිකාව ඇකලුවට දැන් වාහන හදමින් තියෙන්නේ. එතන දැන් හෙට අනිත් දවෙනකොට කියයි කරන්න දෙයක් නැහැ ගේන්න උනා කියලා. ඉතින් මේ කැබිනට් පත්‍රිකාව සම්මත කරොත් වෙන්නේ ආයෝජකව එන්න කලින් අපේ රටේ තෙල් පිරිපහදුව වැහිලා චීනටයි ඉන්දියාවටයි තෙල් ගෙනේමට විකිරීමට සහ පිරිපහදු කිරීමට අවශ්‍ය ලයිසන් ටික දීලා මේක අවසන් කරනවා. දැන් මේ හදන්නේ නංගි පෙන්නලා මුත්තම්ම දෙන වගේ වැඩක් මේ කරන්න යන්නේ. තෙල් සංස්ථාවේ මලගම සනිටුහන් කරන්න හදන්නේ නිසා මේ 50 සංශෝධනේ වහාම හකුලා ගත යුතුයි. මේ පනත පරාජය කළ යුතුමයි කියන කාරණේ තමයි අපේ ස්ථාවරය හැටියට අපි කියන්නේ. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහන පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රටපුරා විසිරි ඇති නගර සීයක් ක්‍රමානුකූල සැලැස්මකට සහ වැඩපිළිවෙලකට අනුව අලංකාර කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය විසින් ඉදිරිපත් කළ සීයක් නගර නම් වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් नगर सीयक एकवर अलंकरण किरीमे वेडसटहना क्रियात्मक किरीमट आंडुव सेरसेई ए संधा रुपयाल मिलियन देदाहक अतिरेक प्रतिपादन मुदलक वेनकरनु एति बवद पेवसे मेरट सुंदर व्ययुतु बवद एपिली बंदव किसिदु गेटलुवक नोमेति बवद पलमुकोट संधान करमी एहेत मेम व्यसनकारी मोहते कलयुत्ते नगर अलंकरण किरीमट वडा मेरट लक्ष देसीयकगे जीवित अलंकरण किरीमय මේ මොහොතේ රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූල වී ඇත. ඔන්ලයින් අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති අතර වගකීම් විරහිත අමාත්‍යවරයෙකුගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත තුලින් එය තවත් ව්‍යවුල් වී තිබේ. එනයින්ගත් විට සමස්ත දූදරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත. ගුරුවරු උපකාරක ගුරුවරු ඇතුළු සමස්තයද දැඩිසේ පීඩාවට පත්ව ඇත. සෞඛ්‍යාංශයේ සුව විරුවන්ගේ ඊටම සරල ඉල්ලීම් පවා ලබා නොදෙමින් ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත අසුන්දර කොට ඇත. එන්නත්කරණීය සහ මුලින්ම දේශපාලනීකරණය කරමින් කොරෝනා වෛරස් දේශපාලන පාපන්දුවක් බවට පත්කොට ඇත. මේ මොහොතේ සමස්ත මිනිස් ජීවිත අලංකාර කොට ඉන්පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු. උපුටා ගැනීම අවසන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අතර මේ සම්බන්ධයෙන් පැවති සමගි ජනබල වේග මාධ්‍ය හමුවේද අදහස් පළ වුණා. මේ රජය බලයට ඇවිල්ලා පළවෙනියටම කරේ වැලි පර්මිට් පස් පර්මිට් අවෝසි කරලා තමන්ගේ දේශපාලන හෙංචයියන්ට ඕන විදියට මේ රටේ වැලි සම්පත පස් සම්පත විනාශ කරන්න, එකෙන් හරි හම්බ කරගන්න, ඒ වගේම වෙලවල් ගොඩ කරන්න, පහත් බිම් ගොඩ කරන්න අවශ්‍ය පරිසරය නීතියානුකූලව හදලා දුන්නා කියන එක තමයි අපි එදා දැක්කේ. ඊට පස්සේ මේ රටේ වන ඝනත්වය දිනෙන් දින අඩු වුණා. සිංහරාජ කැලය, ඒ වගේම ආන විලුන්දාව විනාශ වෙනවා අපි දැක්කා. මේ රටට ආදරය කරන තරුණ තරුණියන් රජය බලයට එනකොට තමන්ගේ සිතේ තිබුණු බලාපොරොත්තු චිත්‍රවලට ඇඳලා මහ පාර දෙපැත්තේ තියෙන තාප්පවල ඇඳ. ඒ තාප්පවල ඇඳ ලස්සන වෘක්ෂලතා සහ පරිසරයේ සතාසිව්පාව මල් පළතුරු. දැන් මේ සියල්ලක්ම බොඳ වෙලා ගිහිල්ලා ඒ අයගේ සිහින බවට පත් වෙලා තියෙනවා. ඊයේ දිනේ, ඒ කියන්නේ ලෝක සාගර දිනේ අපේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂ ඉල්ලීමක් සහ පණිඩයක් නිකුත් කරා. ඒ ඉල්ලීමේ එතුමා රජයෙන් ඉල්ලා සිටින්නේ විශේෂ ස්වාධීන කමිටුවක් කරහා ලංකාවේ අපේ සාගරය බේරා ගන්න අපි යම් කිසි වැඩක් පිළිවත් කරන්න ඕනේ. ඒ පිළිබඳව තුමා ලිඛිතව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ඒ වගේම ගරු කතානායකතුමාටත් ලිඛිතව එතුමාගේ අදහස් සහ වගකිය යුතු විපක්ෂක හැටියට අපේ අදහස්, අපේ යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. කාබනික පොහොර ආශ්‍රිත කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ ගනු ලැබූ තීන්දුව කුමන බාධක හමුවේ වෝද ජයගත යුතුව පවතින අභියෝගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා.
රට තුල පවතින පොහොර අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. පිනන්දකින්නේ කාබිනික පෝර අනිනේ කිරීමට කටයුතු කිරීම සුදුසු දෙයක් හැටියට බයි කාබිනික පෝර නූතන තාක්ෂණයේ යොදා ගැනීමෙන් නිෂ්පාදනය කළ හැකි බව තමයි අපි මේ සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවන් තුල අපිට ලැබිච්ච අවබෝධය. ඒ සඳහා නිශ්චිත මැදිහත් වීම ක්‍රියාමාර්ග සමග මේ අභියෝගයේ ජයගත හැකි බවයි අපි විශ්වාසය දැන් අපි දන්නවා එතෙන්දී ප්‍රස්තවාදී පරාජය කිරීම සඳහා සැලසුම් කළා වගේ මේ කාබිනික පෝර යොදමින් රස විසින්තර ගොවිතැනේදී ප්‍රධානම උපයෝග දෙක වෙන්නේ අපේ ප්‍රධාන ආහාරය වන වී වගාවත් ඒකම අපට මූලික වශයෙන්ම විදේශීය නිමි උපාදෙන තේ වගාවත් මේ ක්‍රියාවලිය සුදුසු පරිදි සැලසුම් කරොත් එහෙම ජයගත හැකි අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබෙන අභියෝගයක් හැටියටයි අපි දකින්නේ. ඒක අපිට පරදින්න පුළුවන් අරගලයක් නෙවෙයි. මේ රටේ ගොවි ජනතාවගේ සුරක්ෂිතතාවත් රටේ ආහාර සුරක්ෂිතතාවත් කියන කාරණා දෙකම මම හිතන විදිහට නම් මෞබිම හැටියට අපි ජයගත යුතු අභියෝග. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ මෙරට දරුවන්ගේ අධ්‍යාපනය අභියෝගයකට ලක්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටින බවයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සමහර දරුවන් දුෂ්කර ප්‍රදේශවල මේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න අපි දැක්කා සු කඳු මුතුන් මතට ගෙවල මහලට නැත්තම් ගස් වලට නැගෙන තත්ත්වයක් තියෙනවා. මේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නකට වඩා මෙතන තියෙන යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නය. දැන් සමහර ප්‍රමුඛ පාසල් වලින් මේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීම් කටයුතු කරනවා. ඒ බොහෝ වෙලාවට නගරවලට සීමා වෙලා තියෙනවා. උපකාර පන්ති පවත්වනයි විශාල පිරිසක් ඔන්ලයින් ක්‍රමෙන් ඒකට කරනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්සලාවේ අන්තර්ගතයන් සෑම විෂයකටම සෑම ශ්‍රේණියකටම තියෙනවා. ඒ සඳහා දවසකට මිලියන 3ත් 4ත් ප්‍රමාණයක් ශිෂ්‍යින් ප්‍රවේශය ගන්නවා. ඒ ගන්න ප්‍රවේශයට ඩේටා සඳහා මුදල් අය කිරීමක් සිදු වෙන්නේ නැහැ. අන්තක දරුවන්ට ප්‍රවේශය තියෙන්නේ ඒ කන්ටෙන්ස් වලට පමණයි. ඉන් පරිබාහිර කොහටක්වත් යන්න පුළුවන් කමක් නැහැ ඊතක්සලාවේ. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ විස්තර අනුව 22%කට තමයි අන්තර්ජාල පහසුකම් අපේ රටේ ලබා ගන්න පුළුවන් කම තියෙන්නේ. ඒක නිසා මෙතෙන්දී විශාල අභියෝගයක තමයි අපි ඉන්නේ. එතකොට අධ්‍යාපනය පන්ති කාමරයේ වෙන දේ ඒ ආකාරයෙන්ම උමනාකාරයෙන් මාර්ගගත ක්‍රමයට කළත් රූපවාහිනියකින් කළත් ඒ තීන මට්ටමින් දරුවන්ට ධාරණය කරගන්න පුළුවන්ද කියන එක විශාල අභියෝගයක්. විශේෂයෙන්ම 1-2 ශ්‍රේණිවල තමයි සාක්ෂරතාවය ඇති කරන්නේ. එතකොට සාක්ෂරතාවයේ 1-2 කියන පන්ති දෙකේ අපිට මගහැරුණොත් ඒක තාම දුෂ්කර විශාල අභියෝගයක් වෙනවා. ඒක නිසා මේ වෙන නිවසටම යම් යම් වැඩපොත් ලබා දෙන වැඩපිළිවෙලකට ගිහිල්ලා යම් ක්‍රියාකාරකම් පදනම් කරගෙන ඒ අවශ්‍ය අනුමැතින් ලබා ගැනීම සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසේ මුල් සතිය වෙනකොට මේ වැඩපිළිවෙල ආරම්භ කරගන්න බොහෝ වෙලාවට. රට තුල දැඩි සංචරණ සීමා පවතින මොහොතක විදේශ සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් සමාජයේ පවතින කතිකාවත පිළිබඳවයි White and Black තුලින් අවධානය. මේ කාල සීමාව දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවක්. මේ කාල සීමාව තුල අනවශ්‍ය ගමන් යාම සිදු නොකර නිවෙස් තුලටම වෙලා ඉන්න කියලයි සෞඛ්‍ය අංශ අපව නිරන්තරයෙන් දැනුවත් කරන්නේ. ඊට හේතුව දිනෙන් දින මෙරටින් හමුවන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය මෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ලොව පුරා පවතින විවිධ කොවිඩ් ප්‍රභේද මෙරට තුලින් හමුවීමයි. එලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කරන්නේ රට තුල කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා වන අතර එවන් තත්ත්වයක් මෙරට තුල ක්‍රියාත්මක වෙද්දී බලධාරීන් රට සංචාරකීන් සඳහා විවෘත කිරීමට පසුගියදා තීරණයක් ගත්තා. එලෙස මෙරටට පැමිණෙන සංචාරකීන් සංචාරක බුබුලක් යටතේ මෙරට තුල සංචාරය කරවීමට අදාළ අංශ තීරණය කළත් අපට අත්දැකීමක් තියෙනවා. මීට පෙර සංචාරක බුබුලක් යටතේ මෙරටට පැමිණි ඇතැම් යුක්‍රේන සංචාරකීන් සෞඛ්‍ය නීති රීති වලටද නිසි ලෙස අනුගත නොවෙමින් ක්‍රියා කළ ආකාරය. එවන් පසුබිමක් තුල මෙලෙස මෙරට සංචාරකීන්ට විවෘත වන්නේ ඇයිදැයි ජනතාවට මෙන්ම අපටද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. සංචාරකීන් මෙරටට පැමිණීම රටේ හොඳ ප්‍රවණතාවක්. නමුත් මෙරට තුල කොවිඩ් වසංගතය දරුණු ලෙස පවතින මොහොතක සහ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවක මෙන්ම විවිධ කොවිඩ් ප්‍රභේද ලොව රටවල් රැසකින් හමුවන මොහොතක සංචාරකීන් මෙරටට ගෙන්වීම පිළිබඳව දෙවරක් තෙවරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතුය. රටේ වත්මන් තත්ත්වය තුල සංචාරකීන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් යාල සෆාරි රථ රියදුරන්ද පසුගිය දිනක සිය විරෝධය පළ කළා.
එමෙන්ම විපක්ෂ නායකවරයාද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට සංචාරකීන්ට විවෘත කිරීම තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමකට අතවැණීමක්ද යන්නයි ඒ කෙසේ වුවත් මේ මොහොත වන විටත් සැලකිය යුතු සංචාරකීන් පිරිසක් මෙරටට පැමිණ අවසන් ඒ අනුව එලෙස පැමිණි ප්‍රංශ සංචාරකීන් පිරිසක් කොළොන්නරුව ප්‍රදේශයට සංචාරය කිරීම සඳහා මෙලෙස පැමිණියා මෙරට ජනතාවට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කර කොවිඩ් පාලනය සිදු කරන මොහොතක විදේශීය සංචාරකීන්ට එය ක්‍රියාත්මක නොවන්නේ මන්ද මෙවන් තත්ත්වයක් තුළ සංචාරකීන් ගෙන්වීම තුලින් මෙරටට ලැබෙන මහා පරිමාණ වාසිය සහ මෙරට ජනතාවට ලැබෙන වාසිය කුමක්දයි සියලු දෙනාටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක් විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රජා වෛද්‍ය උපදේශක දිල්හානි සමරසේකර මහත්මිය මාධ්‍ය හමුවකට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. අපිට දැන් පැමිණෙන මගින් සාමාන්‍යයෙන් අපි කියන්නේ එන්න පැය 96කට පෙර PCR පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ඒක නෙගටිව් නම් තමයි එයාට ගුවන් යානයක නැගලා එන්න පුළුවන්. ඊට අමතරව රජය විසින් නියම කළා තිනා මේ දවස්වල එන ගුවන් යානයකට 75ක් පමණක් මගින් ගෙන එන්න කියලා. ඇත්තට මේ අවස්ථාවේදී ගුවන් යාන අධිකාරින්ට බල දීලා තියෙනවා 75ක් ගෙන් කළා. එතකොට ඒගොල්ලන් බුකින් එක කරගන්න ඕනේ එයා ලයින් එකක. සමහරලාට තමන්ගේ රටේ තියෙන එම්බසි එක හරහත් ඒ ගැන වැඩි විස්තර අහගන්න පුළුවන්. සියලු දෙනාටම අනිවාර්යෙන්ම නිරෝධායන ව්‍යුතුයි මධ්‍යස්ථානයක හෝ හෝටලයක රජයකක් අවශ්‍ය නම් ඒගොල්ලන්ට ගුවන් තොටුපළේදී හමුදාවේ මගින් පාලනය වෙන මේ මධ්‍යස්ථානයක් ලබා ගන්න පුළුවන්. වැක්සීන් අනුමත මාත්‍රා ගහලා එන්නතක් ගහලා එන අය එන්න දවස වෙනකොට සති දෙක පැනලා තියෙන්න ඕනේ. එහෙම ආයට විතරයි 6 වෙනිදා ඉඳන් ඔන්න රයිවල් PCR එක නෙගටිව් නම් හැබැයි නිවස් තුනට ගිහිලා නිරෝධායන වෙන්න ඕනේ තමයි. එතකොට තමන් හිතන්න ඕනේ තමන් මේ නිරෝධායනය වෙන්න යන නිවස ආරක්ෂාකාරීද කියලා. ඊට වඩා එතකොට සමහරලාට හොඳ වෙන්න පුළුවන් මේ මධ්‍යස්ථානයක හරි ඉන්න හෝටලයක හරි නිරෝධායන වෙන එක. මොකද අපිට කියන්න බෑ අපේ රටේ උදාහරණ තියෙනවා වැක්සින් දෙකම ගහපුවත් පොසිටිව් වෙන අවස්ථා තියෙනවා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.